පටන් ගන්න යන්නේ එපිසෝඩ් 2 එක දැන් පටන් ගන්න යන්නේ අපි ඇත්තටම රීඩින් කෝඩුවක් මෙදින කෝඩුව මේක ඇතුලේ වැහෙන විස්තර තියෙනවා ඔයගොල්ලන්ට ගන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේක ඇතුලේ ඔයගොල්ලන්ට ලොකු විස්තරයක් ලොකු දෙයක් දැනගන්න ලැබෙයි आशाकरण सत्ंगे मौसत्टे එයාලගේ ඉන්න පැටවුන් මෞසත් කොහොමද කියලා මම ඔයාලට විස්තර කරලා දෙන්න. අර මුලින් අපේ රොයල් පෙට් එකේ මල්ලි මයෙන් ඇහුවා සත්තුන්ගේ බෙල්ලේ ඇයි කීරි ගතිය සමහරුන්ගේ වැඩි සමහරුන්ගේ අඩු කියලා. මේ ඇත්තටම එයාලගේ වයසත් එක්ක තමයි මේක හැදෙන්නේ. හැදෙන්නේ. ඔව්. නැත්තම් සම්පූර්ණ කුඩා කාලේ එයා තනි සුදුයි. තනි සුදුයි. ඔව්. මේ ඇත්තටම අවුරුදු තුනක විතර මෞසතේ. මෞසතේ. ඔව්. ඉතින් එයාගේ අර කලින් කූඩුවේ පෙන්නවා වගේම මේ හොඳට කීරි ගතිය බෙල්ලේ තියෙනවා. ඉතින් එයාලගේ තටු තටු ගැන කිව්වොත් සාමාන්‍යයෙන් මගේ දැනීමේ හැටියට නම් ගොඩක් පියාසර කාලේ වැඩි සත්තුන්ගේ තටු දිගහැරපුවාම අර කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කියන්නේ ඉස්සරහා තියෙන බලතටු ප්‍රමාණය දිගයි අනිත් පිහාටු අර එකම මට්ටමක පිහිටන්නේ නැතුව කොටස් දෙකකට වෙන් වෙනවා. ඔව්. ඒ යාලගේ පියාසර කාලේ වැඩි. වැඩි. ඒක මෞසතෙක්. ඔව්. पिहाटूल परतर ඒ විදියටම පිටනවා මෙයාගේ කල්ලි ඇලිලා තියෙන්නේ ඒව දැන් අපිට එනේවා තියෙන්නේ ඔව් ඉතින් ඒ වගේ කොටස් දෙකකට පිටනවා මේ හොඳ පියාසර මට්ටම් තියෙන සත්තු ඊට අමතරව තව ඒකේ විශේෂත්වයක් තියෙනවා වාට පැහැදිලි කරන්න सामान्य मे कीरी एक कालेकट खट्टिया के ना बिल सामान्य आर नाश करना कोलवना इवागे इक्कने तमा एत्तरम यहाँ पर तीन ने वाट कैमरा वाट मुंदर फोकस कर गा तो अपने बलान को लोग यहाँ के आर नाश ते के केरोले में इन्न तथा मम्मे यहाँ वारं पिन मो पियासर काले වැඩි වැඩි එයා තමයි සාමාන්‍ය බෙල්ල අර හොල්ලන ගතිය අර ඔව් 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 හොඳට පේනවා ඒක එයාගේ ඒකෝඩයි සාමාන්‍ය මේගොල්ලන්ගේ වයස් කාලයත් අර ගොල්ලන්ට වඩා වැඩිද ඒ කියන්නේ සාමාන්‍ය මේ මෙතන වයස් කාලය ඇත්තටම අර කට්ටිය යංග බර්ඩ්ලා කිව්වොත් හරි ඒ කියන්නේ තරුණවදී ඉන්න කට්ටිය මෙයාලා පේරන්ට්ස්ලා මෙයාලගේ සාමාන්‍යයෙන් වයස අවුරුදු දැන් දෙකක් එකහමාරක් විතර එන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ ඇස් බැලුව තරමං කලින් පෙන්නපු කුරුල්ලගේ කිරිල්ලි මෙයා. ඔව්. මෙයාගේ තර බෙල්ල හොඳට නාස් කරනවා මෙයාලා අර අර බය වෙලා වගේ බලන් ඉන්න වෙලාවට හොඳට නාස් කරනවා. අප්ප
කපු ඉස්සරහට දාගෙන කපු ඉස්සරහට දාලා එතකොට සාමාන්‍යයෙන් පරයේකෝ සමහර අය දන්නේ නැතුව එක එක බ්‍රීඩ් කරනවා වංශ කලවම් කරලා බ්‍රීඩ් කරනවා එතකොට සාමාන්‍යයෙන් පරවියෙක්ගේ හොඳම බ්‍රීඩින් කාලය කියන්නේ සාමාන්‍යයෙන් හොඳම ෆෝම් මේ බ්‍රීඩ් කරන හොඳම වයස් සීමාව සාමාන්‍යයෙන් කොහොමද ඇත්තටම පළවෙනි බ්‍රීඩ් එකේදී සතෙක් මුල් කල්ලි 6 7 ඒ කියන්නේ මම ඒක ඔයාලට පැහැදිලි කරා සාමාන්‍යයෙන් සතෙක් උඩා කාලයේදී එයාගේ කල්ලි මේ මම ඇඟිලි තියාගෙන ඉන්න පිහාටු ටික ඒ කියන්නේ මේ පිහාටු හතර ගැලවිලා අලුතෙන් පිහාටු වෙනවා ඒ ආවට පස්සේ එයා සාමාන්‍යයෙන් කුරුල්ලා කිරිල්ලි උනත් කුරු කරන මහ සතෙකුට ඒ කියන්නේ ලොකු පිරිමි සතෙකුට කුරු කරද්දී එයා එයාගේ ප්‍රතිචාරය දක්වනවා එයා කුරුල්ලු කුරුළු පැටියෙක් උනත් කිරිලි පැටියෙක් උනත් ප්‍රතිචාර දක්වනවා එතනදී අඳුර ගන්න පුළුවන් ඇත්තටම එයා කුරුල්ලෙක්ද කිරිලියෙක්ද කියලා ඔව් කුරුල්ලෙක් නම් සාමාන්‍යයෙන් කොටන්න හදනවා කිරිලියෙක් නම් එයාගේ අර තියෙන ඉරෝ වගේක් තියෙනවා ඒ ඉරියව් ටික විදහන්න පටන් ගන්නවා ඉතින් ඊට පස්සේ සතාව අඳුර ගන්න පුළුවන් කිරිලියෙක්ද කුරුල්ලෙක්ද කියලා ඊට පස්සේ පුළුවන් අපිට එයාව ඇත්තටම මේ වෙනම පොඩි කූඩුවකට දාලා ඒ දෙන්නව තියලා ඒ දෙන්න අපි ඒ විදිහට ජෝඩු කරලා අරගත්තට පස්සේ ඒ දෙන්න සාමාන්‍යයෙන් එකතු වෙලා සති 3ක් විතර යනකොට විතර දාන්න කූඩුවක් හදන්න පටන් ගන්නවා. ඉතින් ඒ පටන් අරගත්තට පස්සේ එයා පළවෙනි විතරේ දානවා. අතර මේ දාමු පළවෙනි විතරයක් තමයි අර තියෙන්නේ. අලුතෙන් අලුතෙන් ජෝඩු කරපු ජෝඩුවක එයාගේ පළවෙනි විතරේ. ඒ කියන්නේ එයාලට අත්දැකීම් අඩු හින්දා තමයි අර විදිහට ඒ අර බිත්තර දාන්න කාලේ ආවට පස්සේ යා ඕනම තැනක තැනක් වෙන් කරගෙන ඉවරලා බිත්තරේ දානවා. ඒ වුණාට මේක සුදුසු හරි බ්‍රීඩ් කරන ක්‍රමයක් නෙමෙයි. ඔව් මෙයා ඒ අර පළවෙනි අවස්ථාව. සාමාන්‍යයෙන් අපි වෙන සත්තු ක්‍රොසින් කරද්දිත් පළවෙනි ක්‍රොසින් එක කරන්නේ නැහැ. පිරිමි බල්ලන්ගෙත් එහෙම. ඉතින් එතකොට ඒකෙදි පළවෙනි පැටි පළවෙනි දාන බිත්තර මුරේ අපි ඉවත් කරනවා. ඉවත් කරලා දෙවෙනි මුත්තර මුරේ ඉඳලා තමයි යාට හරි විදියට බ්‍රීඩ් කරන්න පටන් ගන්නෙ. ඒ පළවෙනි බිත්තර මුරේක බිත්තරයක් කියන්නේ. ඔව්. එතකොට මේ බීඩින් කුඩුවේ දැන් අපේ කීරි කට්ටියමද වෙයි ඉන්නේ කළු පාට වගේ පාරේ. ආ. පීගොල්ලු පැත්තට වෙනම හැරුණොත් හැරුණොත් ඇත්තටම එයාලත් ගොඩක්ම ආස කරන කට්ටියක් තමයි මෙතන ඉන්නේ. ඉතින් මෙතන විශේෂයෙන් මතක් කරොත් මේ තනි කළු ඇස්සුදු කුරුල්ලෙක් ඉන්නවා. ඔව්. ඉතින් මෙයා ඇත්තටම මට හම්බුනේ අපේ පරවි ලෝකේ මම දකින හොඳම චරිතයක් තමයි ගල්කන්දේ කළු මාමා. ඔව්. ඉතින් ගල්කන්දේ කළු මාමගෙන් හම්බෙච්ච කළු කුරුල්ලේ ඇස්සුදු. ඉතින් මෙයා ඇත්තටම වටින සතෙක්. මෙයාගෙත් අර කීරි සත්තු වගේම ඇස් ඒ විදියමයි හොට කළුයි තනි කළු සතා. ඉතින් විශේෂයකට තියෙන්නේ මෙයාලගෙත් අර කීරි කට්ටිය වගේම පියාසර කාලේ වැඩි. ඉතින් මෙයාට තමයි ඇත්තටම මට මෙයාට මේ විදිහම සමාන සහකාරියක් තාම හම්බුන්නේ නැහැ. ඔව්. මෙයාගේ සහකාරී විදිහට මම දාගෙන ඉන්නේ ඇත්තටම මට හම්බුණා සඳ ලංකාවේ අපේ අජිත් අයියාගෙන්. අජිත් අයියා ආස කරන අජිත් අයියාගේ ගොඩක් කට්ටිය අජිත් අයියා දන්නේ මේ ඉන්දියන් කළු එකෙන් මේ අජිත් අයියාගේ ඉන්දියන් එක ඉන්දියන් කළු වංශේ ඉතින් ඒ කුරුල්ලා දාලා තින්නේ මේ යාගේ කිරිල්ලි. ඔව්. ඉතින් මෙයාලගේ පියාසර කාලේ හොඳටම හොඳයි. ඔව්. මම ඇත්තටම දැකලා තියෙනවා පියාසර කාලේ. ඉතින් ඒක හින්නව මම මෙයාට සහකාරියක් විදිහට මෙයාව දීලා දැන් ඇත්තටම චූටි පැටව දෙන්න උත් ඉන්නවා. ඔව්. එතකොට අය අර ඔයා අදහස් කරේ මේ ගොල්ලන්ගේ අර හරියටම ගැලපෙන කෙනෙක් තාමම් මුන්නේ කියලා එකෙන් එකෙන් මොකද්ද අදහස් කරේ කියන්නේ සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ඇත්තටම පරවි හදන කට්ටියගේ ඒකේ ඒ හදන කට්ටියගෙම දැනිච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් පිරිමි සතයි ගෑනු සතයි දෙන්නම එකම විදිහ ඔව් එකම විදිහ එකම ඇස් එකම එකම පිහාටු එකම කකුල් හැසිරෙන විදිහ එකම ඒක තමයි ඒ අර දෙන්නෙක් එකට ගැළපීම ඒ හරි කලාතුරකින් තමයි එහෙම දෙන්නෙක් හරියටම ගලප ගන්න පුළුවන් ඉතින් ඒ ගැළපුණොත් ඇත්තටම හරි ලස්සනයි ඒක තමයි ගොඩක් තියෙන්නේ
ඊට අමතරව මේ මේ එයාලගේ අර තියෙන ಗುಣ ඒ ටික ඔක්කොම කරගෙන 100% කම්පීට් එකක් ගන්න පුළුවන් ෆීචර්ස් ඔක්කොම හොඳටම හදා ගන්න පුළුවන් ඒ විදිහට ඊට පස්සේ ඔව් තව ඇත්තටම විශේෂයෙන් මතක් කරොත් තව ඔය අර කිව්වා වගේ කීරියකට අමතරව මෙතන අලුත් සත්තු වර්ගයක් පේන්න ඉන්නවා ඔව් ඒ එතන එතන ඇත්තටම මේ ඉන්න අලු කුරුල්ලා सुलभ सता परिहदन कट्टी अत्र प्रसिद्ध नमक मे नमक युवत के आंटनी मे सत्तु की लगे हरियट महारी ඉතින් කියන් ඩ්‍රීමා වගේ සතෙක් තමයි මේ ඒ සතු ජෝඩුව. ඉතින් මේ දෙන්න මට හම්බුනේ ඇත්තටම නීල් අංකල්ගෙන්. ඉතින් ඒ දෙන්න මම මාර ආදරයෙන් පරිස්සම් කරගෙන ඉන්නවා. එයාගෙන් හම්බෙච්ච මට ලොකුම තෑග්ගක් විදිහට මම මේක මාර ආදරයෙන් බලා ගන්නවා. ඉතින් ඒ එතකොටයි මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය දැන් සාමාන්‍ය උඩ ඉන්න පැය ගන්න එහෙම පියාසර කාල සීමාව මත තමයි හැම පරිියෙක්ගෙම ඇත්තටම වෙනස තියෙන්නේ. ඔව්. ඉතින් එයාලගේ බැලුවොත් මෙයාලගේ අර දැන් ඇත්තටම පරවියෙක් උඩ යනකොට එයාලගේ එයාලට තියෙන අතුරු ආබාධ වැඩි. මොකද උඩින් උගුස්සෝ ඉන්නවා, කුරුළු ගොයා ඉන්නවා. ඉතින් ඒ කට්ටියකින් කරදර වෙනවා වැඩි. ඉතින් එයාලගෙන් බේරෙන්න සාමාන්‍යයෙන් මේ අලු පරවියා මෙයාටයි මේ කීරි වංශයේ තියෙන සත්තුන්ටයි පොඩි හැකියාවක් තියෙනවා එයාලගේ මග අරගන්න. ඔව්. පොඩි හැකියාවක් තියෙනවා. ඔව්. ඉතින් ඒ හැකියාවත් එක්ක මෙයාලා හරි ප්‍රසිද්ධයි ඒකට. ඒකට. හ්ම්. ඒක හරි ඒගොල්ලන්ගේ ස්වයං හැකියාවක් වගේ ඇගෙම ආව එක. හ්ම්. ඉතින් එයාලා හරි දක්ෂයි එයාව මග අරලා යන්න. හැබැයි ඉතින් හරි කලාතුරකින් දඩේමක් බවට පත් වෙනවා. ඒ වගේම තව අලු එකක් ඉන්නවා. मेथारी प्रसिद्ध अलुआर मेघा अपे हलावत नदी कई अलुआर यदि मे अलुआर ये विधिम पियासर काल सीमा हमें अर कीरी मे के आंटनी मगे ये अलु सामान पियासर काल सीमा हमें तीन दाक्ष प्रसाद संदलंका प्रसाद ඉතින් ප්‍රසාද් ගෙන් තමයි මේ මට සත්තු හම්බුනේ. හම්බුනේ. ඔව් ප්‍රසාද් ගෙන් හම්බෙච්ච සත්තු තමයි මේකේ මුල් අයිතිකරු ඩයස් අයියා අයිතිකරු. ඉතින් පස්සේ ප්‍රසාද් ගාවට හම්බෙලා දිර ප්‍රසාද් ගෙන් තමයි මට හම්බුනේ. ඉතින් ප්‍රසාද් හොඳට සත්තු බලාගෙන තිබුණා. ඉතින් ඒකත් සැහැණ මේකක ඒ සත්තු බලාගෙන ආපහු කෙනෙකුට හම්බෙලා ඒ විදිහට මේ තත්ත්වේ පැහැදිලි කරලා දුන්න එක ගොඩක් වටිනවා. දැන් කෙනෙක් සාමාන්‍යයෙන් පරියෝ දීලෙවර්ල එයාගේ හරියට ගුණා ගුණ කියන්නේ එයා බලා ගන්න විදිය කියන්නේ. ඉතින් මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ අපිට පුළුවන් පරියෝ හරියට නලත්තු කරගෙන ඉන්නේ පරවත්තාගෙන යන්නත් ඒක බලපානවන්නේ අර ක්වොලිටි පැටි දීකරන්න ඒක අපිට ගොඩක්ම විදියට සහයෝගයක් කරනවා. මොකද අර අනිත් එක්කෙනාගේ එයා දැනුවත් එයා ඒ සතාව හදලා අත්දැකීම් දිනවනේ. අත්දැකීම් දිනවනේ. එයා දෙයක් හංගගෙන අපිට සතාව අපි ඒ දේ ඉගෙන ගන්න අපිට සෑහෙන කාලයක් යනවා. ඉතින් එයාත් මේ දේවල් කිසිම දෙයක් හංග ගන්න නැතුව මට කිව්වා මේ විදිහට තමයි මේ සතු බෝ කරන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහටම මමත් කරා. ඇත්තටම ඒක 100%ක්ම සාර්ථකයි. ඉතින් තවත් මතක් කරොත් මේ ඇවිල්ලා මං අර කිව්ව ප්‍රසාද්ගේ මකුස් කුරුල්ලෙක්. මෙයා ඇත්තටම දැන් අවුරුදු 8-9කට පරණම මකුස් කුරුල්ලෙක්. එයාගේ ඇහැ සාමාන්‍යයෙන් සුදු කියන්නත් බෑ. बोर अमूत पाटक निका रोस पाट हुटक दी पर्ण मौसते मेहलगे मेहल सामान्य उड़े हसट गंड हम ट्रेनिंग कर ट्रेनिंग कॉलेट या हम उड़े इन्ना
කීරියක ඒ තරම් අමාරුවක් නැහැ. මෙයාලා පොඩ්ඩක් ට්‍රේන් කරන්න ඕනේ. ඉතින් මෙයාගේ ගැහණු සතා පිටතර දාලා ඉන්නේ. මේ අය ගැහණු සතා ඒ ප්‍රසාරගම එක්කනේ. ඉතින් අර අපි අර මුලින් කිව්වා වගේ මේ සත්තු ගැහණු පිරිමි දෙන්න හොයාගන්න අපිට ඉන්නවා. ඔව්. මොකද ඒ විදිහටමනේ දෙන්නම ඉන්නේ. අර ඇවිදින විලාසය. ඔව් ඇවිදින විලාසය. එයාලගේ ඒ අර ඔරිජිනල්ම ಗುಣ ටික අපිට හොයාගන්න පුළුවන් මේ 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 සත්තුන්ගේ. ඉතින් හරි ලස්සනයි ඒ දෙන්න. ඔව්. ඒත් එක්කම යාගේ පැටියෙක් ඉන්නවා. එක පැටියයි ඉන්නේ. ඒ විදිහටම ඒ මෞසතා විදිහටම මේ තටු පිරිමිසතා විදිහටම තටු කඩාගෙන ඉන්න අර ඒ අර අපිට ඒ අර අර ඔයා මුලින් කිව්වා වගේ දෙන්න හරියටම එකතු කරපුවාම ඒන පැටියත් ඒ ගුණාංග වලින්ම අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහටම අර මෞසත්තු විදිහටම තටු දෙක කඩාගෙන පිටිපස්ස පෙඳේ උඩට උස්සගෙන තමයි ඉන්නේ. ඒ අර 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 100%ක්ම අර හරි සත්තු දෙන එකතු කරපුවාම ඒ විදිහම සතෙක් ගන්න පුළුවන් අපිට. අර කලවමක් නොවි ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්. ඒත් එක්කම තව ඉන්නවා කීරි සතෙක්. මේ අර අනිත් කට්ටියට වැඩිය ගොඩක් වෙනස් එක්කෙනෙක්. මේ කීරි එක වෙනම කීරි එකක්. මේක ඇවිල්ලා සඳ ලංකාවේ අජිත් අයියෙන් හම්බෙච්ච කීරි ආරයක්. ඉතින් ඒක හොටදම් අර කට්ටියගේ ඇහි සුදට වැඩිය මෙයාලගේ ඇහි සුද මේ වෙනස් පොඩ්ඩක් බොර ගතියට වැඩි. ඉතින් මෙයාලගේ පියාසර කාල සීමාව මෙයාලා හා සමානවමයි. යාගිත් ගැහන් සතා මේ අය ගැහන් සතා. ඉතින් ඒ අයතර දෙන්නට දෙන්නම එකම විදිහ සතු දෙන්නෙක් තමයි. මෙයාලගේ පියාසර කාල සීමාව හොඳටම හොඳයි. මෙයාගේ එක පිහට්ටක් කලුවට තියෙනවා. කලුවට තියෙනවා. ඔව්. ඒ ගැහණු සතාගේ. දෙදෙනෙක්. ඔව් ඔව්. එතකොට ඔයාගේ බ්‍රීඩින් කූඩුව තමයි අපි මේ අද දැන් කරගෙන යන්නේ එපිසෝඩ් අංක දෙකෙන්. එතකොට අයි මේකේ බේසිකලි තියෙන ඔක්කොම ටික අපි දැන් කිව්වා නේද? ඔව්. කිව්වා ඇත්තම. තව චූටි දෙයක් මම ඔයාලට පෙන්නන්න. මේ තමයි පරවියන්ගේ රජ්ජුරුව. මෙයා තමයි මේ කීරියේකේ රජ්ජුරුව විදිහට මම සලකන මේ එකම සතා. මොකද එයා තමයි මගේ පරණම සතා. මේ හැමෝගෙම තාත්තා මෙයා තමයි. ඔව් ආයේ අර අපි කාරී ආන්ග්‍රයි. ඔව්. මෙයා තමයි පරණම සතා. ඉතින් එයා ගොඩක් වයසයි දැන්. මෙයාගේ විදිහට අනිත් හැම සත්තුම වෙනස් වෙනවා ලොකු වෙනකොට. ඔව්. එයාගේ දැනටත් චූටි පැටවු දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ චූටි පැටවු දෙන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ කොටුව බලමු නේද? බලමු නේද?